ඕනම රෙසිපි එකකට ගැලපෙන පිපිඤ්ඤා සලාදයක් හදාගන්නේ කොහොමද කියලා අද අපි බලමු. අපිට මේකට පිපිඤ්ඤා, රට ලුණු, අමු මිරිස්, තක්කාලි, ඒ වගේම රසාණුව, දෙහි, ලුණු, ගම්මිරිස් අවශ්‍ය වෙනවා. අපි දැන් කපාගත්ත පිපිඤ්ඤා ටිකට තක්කාලි ටික එකතු කරගන්නවා. ඔයාලගේ රසාණුව සෑර එකතු කරගන්න, කැමති නම් අමු මිරිස් කලල් දෙක තුනක් පාවිච්චි කරන්න. දැන් අපි කුඩාවට කපාගත් රට ලුණු ටිකත් එකතු කරගන්නවා. දැන් ඔයාලගේ රසාණුව, ලුණු, ගම්මිරිස් එකතු කරගන්න. අපි දැන් මේකටම දෙහි ටිකත් මිරිකගෙන අපේ පිපිඤ්ඤා සම්බෝලය මේ විදියට හොඳින් මිශ්‍ර කරගමු. ඔයාලා කෑම එක කන්න විනාඩි 5කට කලින් මේ පිපිඤ්ඤා සම්බෝලය හදාගන්න. වේලාසන හදලා තිබ්බම වතුර ගතිය වැඩි වෙනවා. එතකොට අපිට ඒක රස බලන්න අමාරුයි. ඔයාලත් හදලා රස බලලා අපිට කමෙන්ට් කරන්න.